අපේ ජීවිත දවසින් දවස කාර්යබහුල වෙන්න පටන් අරගෙන ඒ කාර්යබහුල ජීවිත තුල අපි අපේ ජීවිතය ගෙවන්නේ වේලාවකට කොන්ක්‍රීට් වනාන්තරයක් කියලා කිව්වොත් ඒ කතාව හැමදාම පිළිගන්නවා ඒ තරමටම අපේ සමාජයේ අද වෙද්දී ගහකොළෙන් ටිකෙන් ටික ඈත් වෙලා එහෙම මොහතක අපි ඇවිල්ලා ඉන්නේ ගහකොළෙන් බොහොම සරුසාර වෙච්ච භූමියකට අපි ආවා ගම්පහ වැලිවේරිය පැත්තට ඇයි අපි වැලිවේරියට ආවේ අපි අද වැලිවේරියට ආවේ බොහොම සුවිශේෂී කතාබහක් ඔබට සමීප කරන අරමුණත් එක්ක මේ මහ පොළවේ කොටු වෙලා මේ මහ පොළවේ අසරියත් හොයාගෙන ඒ මහ පොළවට රන් දහඩිය හැලලා අස්සන්න හොයාගෙන ගිය මිනිස්සු හොයාගෙන අපි යන්නේ රන් දහඩිය වැඩසටහනේ අද රන් දහඩිය වැඩසටහන පටිගත කරන්න අපි ආවා ශ්‍රී සරු පැලතවන්ට එයාවේ නිලුක හොයාගෙන අයිබෝන් අයිබෝන් මේ ඉන්නේ අධිපතිතුමා ශ්‍රී සරු පැලතවන් මං හරිනේ හරි අවුරුදු 30ක ඉතිහාසයක් තියෙනවා 30කවත් 30ටත් වැඩි අවුරුදු 33ක විතර ඉතිහාසයක් 87 1987 आरंभ कर लवरू 33 करगे बहुम सरुसार पेलता है निलूक अभी आवे को मुखद मितने वे अपड़क मूलिक विस्तरे अभी कुछ गर्मी हनुमत रजे पेलता इतकोट अभी मे भूमि तुले निष्पादने बद्ध पलतुर पेल इतना मे देश गुणेट उचित वेडिपुर महापरिमाण वशेन वाणिज्यवशेन हदाने संपुटन सह अंबपेल यतकोट अट बलांडपुलवांग अद दवशतुत पलया रोपणीकरण मध्य हदागण्य कहुमद यतकोट अभी बीजपलया कपी मुलईंदला हदागन बद्धपेल बद्धकर्ण ස්ටෙප් එක දක්වා කොහොමද කරගෙන යන්නේ කියන එක තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ අපි අරමුණ ඔන්න නිලෝක පැහැල්ලි කරනවා. මෙතෙන්දී අපිට පුළුවන්කම තියෙනවා ඔබට මේ පැලයක් උංචි මොහොතේ නම් පැලයක් ඉඳ ගන්න මොහොතේ නම් අවසානයේ වාණිජ වගාවක් දක්වා මෙවැනි සුවිශාල පැල තවානක් දක්වා ඔබට කැමති නම් ගමන් කරන්න අද වැඩසටහන ඔබට අත්වලක් වේවි. ඒ ගමන යන්න අපි ලෑස්තිගෙන දැන් අවුරුදු 33ක ඉතිහාසයක් බැලුව බැලමට නිලෝකටත් එච්චර වයසක් පේන්නේ නැහැ. නිලෝක කවුද පටන් ගත්තේ මේ වැඩේ? මේක මුලින්ම व्यापार वशन में गेदर अमतराधाम वशन तम मुलिम पटांगे एक मुलिम सूहते अम्म अम्मात मे व्यापार नर मुनि तात पौद्गलिकांश वेडगरी एक प्रमाण नोने हिंदा गेदर जीवन भर अडुगर गण तम मे मेक पटांगर गणती है मुलिम अभी सुने अम्म गेदुंकट सुन भोगद पात අමිත කියලා මිස් කෙනෙක් මූලික අඩිතාලම දාලා තියෙනවා අම්මට ඊට පස්සේ තමයි මුලින්ම අපි සිලෝපනන් බෝගෙද පාදුවෙන් දොර තමයි පළ සපයන්න ගම්බිරිස් පළ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතනින් පටන් ගත්ත ගමන මේ. ඔව්. දැන් මට මේ උත්තරය ගන්න ඕනේ ගෙදර තිබ්බ ආදායම ප්‍රමාණවත් නැති හින්දා තව අමතර ආදායමක් හොයන්න අවශ්‍ය වෙනවා තාත්තට. ඔව්. සහ අම්මට ඒකට අත්වලක් දෙන්න ඕමනා වෙනවා. ඒ ඕමනාවන් දෙකම එකතු වෙලා අවසානයේ පුංචියට පටන් ගත්ත පැලතවන තමයි අද දවසේ වෙද්දී මේ සුවිශාල පැලතවන බවට පත්වලා තියෙන්නේ දෙවෙනි પરම්පරාව නියෝජනය කරන නිලෝක. දැන් නිලෝක තමයි මේ දවස්වල දැන් මේ වැඩකට උත් බාර වෙන්නේ. නිලෝක කියන්නේ අධ්‍යාපනයේ ඉහළටම ගිය කෙනෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් පවා තියෙනවා. ඔව්. මම කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවි කල්මනාකරණයේ පිළිබඳ විශේෂ උපාධියක් තියෙනවා. ඇග්‍රිකල්චර් පැත්තෙන් නම් නැහැ ඉතින්. නමුත් ඒ උපාධියක් තියාගෙන පැලතවාන කරනවා. ඒ පැලතවාන කරන්නේ උපාධියට හම්බෙච්ච සුසු රැකියාවකුත් තියෙනවා. රැකියාවත් අතහැරලා එනවා. රැකියාවත් අතහැරලා ඇවිල්ලා අවසානයේ තමන්ගේ උත්සාහයෙන් තාත්තා අම්මා ගොඩනගපු මේ ව්‍යාපාරයත් එක්ක ඉස්සරහට යන තීරණය කරනවා. ඇයි ඒ? ගොඩක්ම ඒ කියන්නේ දැන් තාත්තා තමයි ගොඩක්ම මේක ඒ කියන්නේ මම රැකියාවට යන්න ගත්තාට පස්සේ තාත්තා තමයි ගොඩක්ම මේකට මැදිහත් වෙලා කරගෙන ගියේ. ඒක එකක් තමයි තාත්තා දැන් ටිකක් වයසයි ඒ කියන්නේ යාට ගොඩක් එහාට මෙහාට දුවන්න කරන්න බෑ. ඒතකොට දැන් මෙච්චර කල් ගොන්නගාගත්තු ව්‍යාපාරේ වැටෙනවා මම මේක අතහැරලා ගියෝ. ඒක හින්දා තමයි ඒක අතහැරලා මේ පැත්ත පොඩ්ඩක් බැරිවේ. ඔබටත් මේ කතා බහේ ගන්න බොහෝ දේවල් දී පුංචිර පටන් ගන්න දේවල් අවසානයේ දකින්න මහා සුවිශාල දේවල් වෙලා පුංචි ගල් කැටයකට පුළුවන් මහා සාගරයක උනත් දියරලිනම් වන්න අද දවසේ මේ කතා බහන් ඉන්න ඔබට දවසක නිලෝකවත් පහු කරගෙන පළතවනක් කරන්න පුළුවන්කම ලැබේවි අපි එහෙම වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක නේද නිලෝක අපි අද දවසේ කතා බහ ආරම්භ කරන්න ලෑස්තින්නේ කොහොමද පළයක් ඉඳන්නේ මෙතනින් කතා බහ පටන් ගමු පළයක් ඉඳන තැනටම අපි යමු නේද අපි එතනට ගිහිලා කතා පටන් ගන්න ලෑස්තින්නේ එන්න අපි එතනින් අද දවසේ රන්දහඩිය आरंभ
අපි කතාවට අහලා තියෙනවා අපි මිනිසුන් තැනිය යුතුයි ඒ අප සමග යාමට නොවේ අප පසු කර යාමට කියලා. නිලූක සහ මේ නිලූකගේ මේ ව්‍යාපාර කටයුත්ත මේ කියන කාරණේ බොහොම ඉහෙලින් අගය කරන පිරිසක් කියලා අපිට මෙතෙන්ටම දැනගන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ අපිට පේන්න ඉන්නවා අනාගතය තුල මේ ව්‍යාපාරය නැත්නම් මේ වෘත්තියේ යෙදෙන්න බලාපොරොත්තු වෙන පිරිසක්. හරියට මේ කවුද කියලා පැහැදිලි කරලා. ඔව් මේගොල්ලෝ අපිට මේ නයිට් ආයතනයෙන් තමයි මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලට එවන්නේ. මේගොල්ලෝ අර බහුකාර්ය සංවර්ධන බලකායට අදාළව කුසුවර්ම සහායක වෘත්තියට ඉදිරියේදී මේ ඉදිරිපත් වීම ලබන්නේ ඉන්න කට්ටිය අපි ළඟ ට්‍රේන් වෙනවා ඒ අදාළ අත්දැකීම් ලබා ගන්න. දැන් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් හින්නම මේ දැනුම බොහොම අවශ්‍ය පරිදි ඔවුන්ට තිබෙන නිසාම අනාගත පරම්පරාවටත් ඒ දැනුම බෙදා හදා දෙන්න අවස්ථාවක් ලැබලා තියෙනවා. ඉතින් ඔවුනුත් ඇවිල්ලා ඉන්නේ, අපිත් ඇවිල්ලා ඉන්නේ, ඔබත් බලාගෙන ඉන්නේ. තව වෙලාව ගන්න ඕනේ නැහැ. අපි ලෑස්ති වෙන්නේ කොහොමද මේ ප්‍රධාන වශයෙන් මාධ්‍ය හදාගන්නේ? පළයක් ඉඳගන්න මාධ්‍ය හදාගන්නේ කොහොමද කියන කාරණේ මේ කාරණේ මීට කලින් වැඩසටහනකදීත් රන්දහඩියෙන් අපි කතා බහ කළා. නමුත් හදවස අපේ මුල ඉඳන් අගටම මේ කතාව අරන් යන උත්සාහ කරන හින්දා අපි සෝදානම් වෙනවා පළයක් ඉඳගන්න අපි කොහොමද මාධ්‍ය හදාගන්නේ. මෙන්න මේ කියන කාරණේ පැහැදිලි කර නිලෝක වැඩේ අනාතරම් අපිට කියන්නක මොනවද මේ වෙන්නේ මේ තියන්නේ මේ මතුපිට පස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මතුපිට පස් කියලා යොදා ගන්න සාමාන්‍ය කළු පාට හුරු ඒ කියන්නේ පෝෂක පදාර්ථ ගොඩක් තියෙන සාමාන්‍යයෙන් මතුපිට අඩියක විතර ඒ කියන්නේ පොළවේ මතුපිට අඩිය විතර තියෙන පස් තමයි මතුපිට පස් ඇටියට සලකන්නේ ඒකෙන් අපි සාමාන්‍යයෙන් ඒකක දෙකක් විතර යොදා ගන්නවා මතුපිට පස්. ඊට අමතරව අපි දැන් කලින්නම් ගොම පොහොර ඒ වගේ දේවල් යොදාගෙන තියෙනවා. දැන් සියලුම කාබනික පොහොර ඇතුළත් කොම්පෝස්ට් පොහොර යොදා ගන්නවා අපි. දැන් මේ යොදාගන්නේ කරදහයිය. කරදහයිය අපි යොදාගන්නේ වැලි වෙනුවට. ඒ කියන්නේ පසේ සයිවර භාවය වැඩි කරන්න තමයි. ඒ කියන්නේ ජලයේ පෙරීම වැඩි කරන්න තමයි ගොඩාක් දුරට අපි කරදහය යොදා ගන්නෙ. ඊට අමතරව අපි කොම්පෝස්ට් පොහොර යොදා ගන්නවා. එතකොට මතුපිට පස් ඒකක 2යි, කරදහය ඒකක 1යි, කොම්පෝස්ට් ඒකක 1යි. එකක්. ඒ විදිහට තමයි මේ අවශ්‍ය අනුපාතය. පරිමාව තියෙන්නේ මතුපිට පස් 2යි, කරදහය 1යි, කොම්පෝස්ට් පොහොර 1යි. 1යි. ඊට පස්සේ කරන්නේ ඒක අපි හොඳට දෙපාරක් විතර හොඳට මික්ස් කරගන්නවා. මේ විදිහට මේ මීට කලින් වැඩසටහනින් මේ දේ කතා කරපු හින්දා ඔබට මේ පිළිබඳව මම නැවත මතක් කරන ඇති විශේෂයෙන් මේ මේ යොදා ගැනීමේදී හරින් පරිමාව යොදා ගැනීමේ තියෙන වාසිය මොකද්ද? එතකොට ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මතුපිට පස් කියලා කිව්වහම අපිට ඒ කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට දැන් මේ අනුපාතයට යොදා ගත්තාම දැන් අපි කරදහයිය භාවිතා කිරීමෙන් පස්සේ සයිර භාවය වැඩි වෙනවා. ඒ වගේම කොම්පෝස්ට් පොහොර වල අඩංගු දේවල් ඒ කියන්නේ ගොම පොහොර, එළු පොහොර, බිත්තර කටු වල ඒ වගේ දේවල් එළවලු මේ වල තියෙන සාරේ ඒ හැම දෙයක්ම අඩංගු වෙලා තියෙන හින්දා අර පසේ දැන් අපි අලුතෙන්නේ පළයක් මේ මාධ්‍යයට මේ හිටවන්න ගන්න. එතකොට පසේ සයිවර භාවයයි ඒ පෝෂණ පදාර්ථයි හින්දා ටග්ගල් මූල පද්ධතිය විහිදිලා ඒ පරිසරයට අලුතෙන් හිටවන පොඩි පැලේ හුරු වෙනවා. දැන් එතකොට මේ විදිහට මාධ්‍ය හදාගත්තට පස්සේ ඔගොල්ලෝ කෙලින්ම පැලයක් ඉන්දීම කරනවද කොහොමද මෙතනින් ඉහළට? නෑ අපේ ඊට පස්සේ අපි අපේ තියෙනවා මේ පොලිතින් බඳුන් වලට මේ මිශ්‍රණය මේ පුරව ගන්නවා. පුරවගෙන ඉවර වෙලා තමයි අපේ තියෙනවා يعني දැන් සාමාන්‍යයෙන් වාණිජ වගාවක් හැටියට කරනවා නම් රඹුටන් හැදෙන කාල සීමාව රඹුටන් පළදාව හට ගන්න කාල සීමාවක් තියෙනවා. ඒ කාලෙදී අපි බීජ හොයාගෙන ඒක වැලි තවානක දානවා. එතකොට අපිට බීජ කියන්නේ වාණිජ වගාවක් හැටියට කරද්දි ගොඩක් බීජ පෙළේප. එතකොට ඒ වගේ වැලි තවානක් අපි ආධාර කරගෙන වර්ෂයට අදාළ බීජ ටික අපි කලින් දාගන්නවා අදාළ සීසන් එකේ. ඊට පස්සේ තමයි අපි බඳුන් මාධ්‍ය හදාගෙන බඳුන් වලට පුරවලා ඒ වැලි තවානෙන් ගලවලා තමයි අපි මේ බීජ පෙළ රෝපණ කරන්නේ. අපිට වැලි තවාන බලන්න පුළුවන්කම තියෙන අපි යමු වැලි තවාන බලන්න. දැන් මේ විදිහට මාධ්‍ය හදාගත්තට පස්සේ වැලි තවානට අරනම් වෙනෝනේ වැලි තවානෙන් ගන්න පැලේ තමයි අවසානයේ මේ මාධ්‍ය බඳුන්ගත කරන්නේ. අපි යනවා වැලි තවානට. එන්න යන්න වැලි තවානට ගිහිල්ලා අපි බලමු එතනින් නම් මොන කොහොමද මේ කර්තව්‍ය ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා.
අපි කතා කරගත්ත විදිහට අපි ආවා වැලිතවාන්ට. ඇයි වැලිතවානක් කියන්නේ ලොක? වැලිතවානක් කියලා කියන්නේ එකක් තමයි අපිට දැන් අපි වාණිජ වගාවක් හැටියට ඉන්න කරගෙන යන්නේ. ඒතර වාණිජ වගාවක් හැටියට කරගෙන යද්දී අපිට පැල සංඛ්‍යාව ගොඩාක් ඕන වෙනවා. දැන් අපි හිතමුකෝ එක සීසන් එකකට අපි දානවායි කියලා පැල 50000ක් වගේ. එතකොට අපිට ගිහිල්ලා ගස් වලට ගිහිල්ලා පැල හොයා ගන්නවට වැඩිය අපිට බීජ එකතු කරගෙන බීජ තවානක් දාලා ඒ අවශ්‍ය වෙලාවට අර අපි බඳුන් මිශ්‍රණය හදාගත්තු පොකට් ටික පුරව ගත්තට පස්සේ මේ අපිට වැලි තවානේ එදිනෙදා මේ අදාළ පැල ටික ගලවලා හිටව ගන්න පුළුවන්. එතකොට අපිට වැලි තවානෙන් තව ප්‍රයෝජනයක් තමයි ඒ වැලි තවානේ හැදෙන නිරෝගීම පැල තමයි අපි ගන්නෙ. තෝරලා කළා. එතකොට අනිත් පැත්තට මේ වැලි තවාන දාගන්නේ අපි 100ට 100ක්ම වැලිවල. දැන් මේක නම් අපි අර පැල ගලවලා ඉවර වෙලා මේ අපිට ඉතුරු කොටසක් තමයි අපිට මේකට පෙන්වන්න ඕනේ ඉඳ අපි යොදාගන්නේ. එතකොට අර අපි 100ට 100ක්ම වැලි යොදාගෙන වැලි තවාන හැදීමේදී හොඳට මූල පද්ධතිය විහිදෙන්න මේකේ බීජ පැලේ මූල පද්ධතිය විහිදෙනවා. එතකොට අපිට යකඩින්නක් ආධාරයෙන් පැලේ ගලවගෙන නිරෝගී පැලයක් අපිට බඳුන්ගත කරන්න පුළුවන්. ඒ විදිහට බඳුන්ගත කරගත්තට පස්සේ එතනින් පස්සේ තව දැන් මේ සාමාන්‍ය අපි ගන්න බීජකින් ගන්න පැලයක්ම නෙමෙයිනේ අවසානයේ වෙළඳපොළට යන්නේ. ඔව්. ඒක වෙනස් කරන ඔබ ඔයගොල්ලෝ ඔබ විසින් බද්ධ කරනවා. බද්ධ කිරීමක් තමයි. එහෙම බද්ධ කිරීමක් කරද්දී ඒකට මේ විදිහට ගන්න පැල වලින් එහෙම බාධාවක් නැද්ද? ඕ මේ විදිහට පැලේ ගත්තා කියලා බද්ධ කිරීම වල ගැටලුවක් නැහැ. අපි කොහොමත් ගන්නේ දැන් දැන් නම් ගොඩක් දුරට දැන් මල්වාන ස්පෙෂල් කියන ප්‍රභේදය තමයි අපි ගොඩක් දුරට බද්ධ කටයුතු වලට යොදාගන්නේ. එහෙම නැහැ දැන් අපි කියන්නේ දැන් ඔය ඇඹුල් රඹුටන් කියලා කියන්නේ. ඒතර ඇඹුල් රඹුටන් වල බීජ වඩාත්ම හොඳයි. මොකද හේතුව ඒගොල්ලන්ට හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් මූල පද්ධතියේ ශක්තිමත්. ඒකෙන්ද අපි කොහොමත් ඒකේ කියන්නේ බීජ තෝරා ගැනීමේදී ලොකු තෝරා ගැනීමක් කරන්නේ නැහැ. මේ මොකද එහෙම තෝරන්නත් බෑ ප්‍රායෝගිකව. එතකොට අපි බීජ එකතු කරලා මේ වැලි තවන දාගන්න එක තමයි කරන්නේ. එතනින් පස්සේ බද්ධ කිරීමේදී අවශ්‍ය ගුණාත්මකත්වය ලැබෙන විදිහට බද්ධ කිරීම කරනවා. එතකොට අපි බද්ධ කිරීම ගැන තමයි දවසේ වැඩිපුර අවධානය යොමු කරන්න සූදානම්ින් ආවේ සහ අපි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව වැඩිපුර කතා බහ කරන්න. නමුත් ඊට අවශ්‍ය පදනම අපි කොහොමද පැලයක් මුල ඉඳන් ඉඳගන්නේ? බද්ධ කිරීමට නැගන් කොහොමද පැලයක් හදාගන්නේ? ඒ කාරණාව තමයි මූලිකව සාකච්ඡා කරමින්දී. දැන් මේ විදිහට වැලි තවාණෙන් අපි ගන්න පැල ටික අපි බඳුන්ගත කරගන්නවා. බඳුන්ගත කරන කොච්චර කාලයක් සාමාන්‍යයෙන් යනවද බද්ධ කිරීමක් කරන්න? සාමාන්‍යයෙන් මාස 8ක් විතර යනවා. මාස 8ක් විතර. ඒකට ඒක කාල සීමාවකින් නැත්නම් පැලේ තත්ත්වය මතද ඒක කියන්නේ? පැලේ තත්ත්වය මත. පැලේම. පැලේ මොනවාගේ ගුණාත්මක? පැල සාමාන්‍යයෙන් අඩි 1කම් අඩි 3ක් විතර උස වෙන්න ඕනේ. අඩි 3ක් උස වෙනවා. ගොඩාක්ම බලන්නේ අපි උසට වැඩිය කඳේ මහත. සාමාන්‍යයෙන් අර බද්ධ කිරීමට යොදා ගන්න අංකුරේ ප්‍රමාණයට වෙන්න ඕනේ. ඒකතර ඒක අර අපි ප්‍රායෝගිකව බලනවා නම් සාමාන්‍ය පැන්සලක් සයිස් එකකට විතර කඳ මහත් වෙන්න ඕනේ බීජ පැලේ. එලෙස බද්ධ කිරීම ගැන අපි අදවසේ සාකච්ඡා කරමු. අපි දැන් ලෑස්ති වෙනවා මේ පැල තවාණෙන් මේ වැලි තවාණෙනුත් යම් කිසි පැල ක්‍රීපයක් අරගෙන බඳුන් ගත කරන්න. මේ අත්දැකීමත් අපි ඔබට සමීප කරනවා. ඊටින් පස්සේ අපි සූදානම් වෙනවා බද්ධ කිරීමට සූදානම් කරපු පැල කිහිපයක් තෝරාගෙන බද්ධ කිරීම කරන්නේ කොහොමද? මේ බද්ධ කිරීම ලැබෙන වාසිය මොනවාද? ප්‍රයෝජන මොනවාද? සහ ඊටින් එහාට අපි බද්ධ කිරීම පස්සේ මේක වෙළඳ පොළට අරයන්නේ කොහොමද? මේ ගැන කාරණා සාකච්ඡා කරන්න ලෑස්තිගෙන අපි මුලින්ම ලෑස්ති වෙනවා වැලි තවාණෙන් අපි මේ විදිහට පැල අරගෙන කොහොමද හිටව ගන්න කියන කාරණේ ඔබට සමීප කරා. අපි කියපු විදිහටම කතා කරගත්ත විදිහටම ඔන්න වැලි තවාණෙන් මේ විදිහ රමුටම් පැල කිහිපයක් ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා මේ බඳුන් ගත කරන්න මත ලෑස්ති වෙන්නේ. දැන් නෙලෝක දැන් අතේ තියෙන පැල ටික ඔක්කොම බැලුවාම හොඳ පැලක් තියෙවි නරක පැලක් තියෙවි. කොහොමද තෝරගන්නේ? ඒතොර අපි සාමාන්‍යයෙන් දැන් කොහොමද වැලි තවාණක දැම්මම හොඳ මූල පද්ධතියක් හැදෙනවා බොහෝ පැලවල. අපි මේකෙදි කඳ කෙලින් තියෙන නිරෝගීම පැලයක් තමයි ගන්න. ඒ කියන්නේ අපි වැලි තවාණෙන් තෝරගනිද්දී කඳ කෙලින් ගිය උස පැල තමයි පළවෙනිටම ගලව ගන්න. ඒතර දැන් මේකට කලවම් වෙලා ආවිලා තියෙනවානේ. එතකොට මේකේ දැන් මේ වගේ පැලයක් ගමුකෝ. මේ වගේ පැලයක් දැන් කඳ ඇදයි. එතකොට මේකට බද්ධ කරද්දී කඳ කෙලින් වෙලා හැදෙන්න සෑහෙන කාලයක් යනවා.
එහෙනම් මේ වගේ පළ අපි ඉවත් කරනවා. ඉවත් කරලා මේ මේ වගේ නිරෝගී මූල පද්ධතියක් තියෙන ගොඩාක් ඒවට වැලිතාවණෙන් ගලවන පළවල මේ බීජෙත් තියෙනවා. ඒකෙනුත් තව පෝෂණයක් අමතරව ගන්න. මේ වගේ දේ පළ තෝරා ගැනීම කරන්න ඕන. දැන් මේ මගේ අතේ තියෙන බඳුන්ගත කරන්න පුළුවන් පළයක්. ඔව්. ඒ වගේම නිලෝකගේ අතේ තියෙනවා බඳුන්ගත කරන්න බැරි පළයක්. මේ කඳ ඇදවලා නම් සහ ඒක කාලයක් ගත වෙන ඉඳන් නේ බද්ධ කිරීම පස්සේ කාලයක් ගත වෙන ඉඳන් මෙවැනි පළ ඉවත් කළා මේ විදිහට කඳ හොඳින් තියෙන පළයක්. ඊට අමතරව තව මොන වගේ ලක්ෂණ බලන්න? हानि एक मैं बंधुने रोपणे कर लवर वेला अभी शेड नेट है सेवन दल कि उड़ी आवरण करेलिए वेटी आवम करोड़ आप सामान्य काले गए का तेरह सामान्य गहा ये परसरेट हुला दलु दी योट अभी दे आगे मूल पद्धति सामान्य मट मट विधिला अलू बंधुने इट पास अभी का मे कालेट दालव हिमीट मे सेवन दल इवत् करगान सेवन दल इवत् करगा सेवन दल इवत् करगन इवर वेला पेन्सल सैज महत्वन का पहले वर्धने कर अभी दन अग मध्य हद्दी अभी पेन्नुने कॉम्पोस्ट फोर अभी युदागान इतकोट मे आगे तंतमूलिंग अभी अमतर रासायनिक पोरादमाइ के उगे मे शक्ति अग्न එතකොට මූලික පෝරක් හැටියට කොම්පෝස්ට් පෝර ප්‍රමාණවත් වෙනවා මේ මේ පැලේ වර්ධනය වෙනවා මේ විදිහට තමයි පැලයක් බඳුන්ගත කර ගැනීම කරන්නේ අපි සූදානම් වෙනවා මේ බඳුන්ගත කිරීම කරන්නේ කොහොමද කියලා ඔබට පෙන්නන්න ඒ විදිහට බඳුන්ගත කරලා පැන්සලක මට්ටමට ආවට පස්සේ මේ කඳ එතනින් පස්සේ තමයි බද්ධ කිරීම ආරම්භ කරන්නේ අද දවසේ අපේ මූලික අරමුණ බද්ධ කිරීමක් කරන්නේ කොහොමද සහ බද්ධ කිරීමක තියෙන වටිනාකම් ටික හොයාගෙන අපි බඳුනේ කොහොමද බඳුන්ගත කරගන්නේ කියලා පළයක් ඒක මේ විදිහට නරඹන්න පුළුවන් නේද අපිට කෙනෙක් ලව්වා අපි බලමු කොහොමද බඳුන්ගත කරන්නේ කියලා තෝරගත්ත හොඳ පළයක් අද රන්දහඩි වැඩසටහනෙන් අපි ඔබට සමීප කරන්න උත්සාහ කළේ පැලයක් බද්ධ කරන ආකාරය. හැබැයි ඊට කලින් පැලයක් ඉඳගන්නේ කොහොමද? ඉඳගන්න මාධ්‍ය හදාගන්නේ කොහොමද? ඊට පස්සේ බද්ධ කරන දඬ එනකන් පැලයක් හදාගන්නේ කොහොමද? මේ කාරණා අපි ඔබට සමීප කරා. දැන් ලෑස්ති වෙන්නේ බද්ධ කිරීමක් කරන්නේ කොහොමද කියලා ඔබට සමීප කරන්න. හැබැයි ඊට කලින් බද්ධ කරන්න අංකුරය තෝරගන්න ඕනේ. නේද නේද? දැන් මොකද මේ අපි කරන්නේ? අපි මුලින්ම බද්ධ කරද්දී අංකුරය තෝරගන්න හැටි තමයි මුලින්ම බලන්න යන්නේ. අපි තෝරගන්නවාද දවසේ අඹයි රඹුටුනි කියන ශාක දෙක. එතකොට මේ තියෙන්නේ දම්පර කියන වර්ගයේ ශාකය. එතකොට මේකේ අංකුරය තෝරගනිද්දී සලකා බලන්න ඕනේ සාධක වර්ගයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දලු පුපුරුපු ගස් තියෙන මේ දවස්වල සාමාන්‍ය වැස්ස ඉවර වෙලා අවුව වැටලා
පළදාව දීලා විරෝචක ගස්. ඒතර ඒවා ගොඩාක් දුරට මේ කාලේ වෙද්දි තියෙන්නේ දලු. ඒතර ඒවා විනාඩියක් දෙන්නේ ලෝක දැන් මට මේ ගහ ගාවට හම් පේනවා මේ සිලෙක්ටඩ් මද ප්ලාන්ට් කියලා. ඔව්. තෝරාගත්ත මෞෂාකය. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ අපි කුෂිකර්ම දිවාදුවේ ලියාපංච පෙරතාවණක්නේ. එතකොට අපි ගන්නොරේ තියෙනවා බීසාති කිරීමේ සේවය කියලා. ඒතර ඒ බීසාති කිරීමේ සේවයට මේ ගහේ පළදාවෙන් තුම් පාරක් අපි දෙනවා ඒගොල්ලන්ට ඒකේ රස ගුණ ප්‍රමාණය පරීක්ෂා කරලා බලන්න. එතකොට ඒගොල්ලෝ පළදාව තුම් පාරක් චෙක් කරලා මේකේ ප්‍රභේදෙමයි කියලා වෙරිෆයි කරාට පස්සේ දාන ටැග් එකක් තමයි ඒක. එතකොට මේක මේ වගේ සිලෙක්ටඩ් මදර් ප්ලාන්ට් වලින් විතරයි අපිට පැල නිෂ්පාදනයේට අංකුර ලබා ගන්න පුළුවන්. බද්ධ කිරීම වෙනුවෙන්. එතකොට එතකොට මේ පැලේ තියෙන ඒ ගුණාත්මකභාවයම අපි බද්ධ කරන ලබා ගන්න පැලනොත් ඒ විදිහටම ලැබෙනවා. ඒ වෙනුවෙන් තමයි එතකොට ඒ තෝරා ගැනීම වෙනුවෙන් තමයි මේ අවස්ථාව ලැබෙලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ විදිහට තෝරා ගන්නේ විශේෂයෙන් ඔබ කිව්වා මේ මල් තියෙන කාලේ තෝරා ගන්නේ නැහැ. නැහැ මල් ගෙඩි කියන්නේ ගෙඩි තියෙන කාලේ කොහොමත් අංකුර නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය අඹවල අග්‍රස්ත අංකුරෙන් තමයි සාමාන්‍යයෙන් මල් හැදිලා පළදාව හටගන්නේ. ඒ වගේම මේ ගසේ තියෙන සම්පූර්ණ සාරේම ඒ මල් සහ ගෙඩි වලට දීලා ඉවරයි. එතකොට අපි සාමාන්‍යයෙන් මල් මල් ගෙඩි දළු නැති කාලේ තමයි සාමාන්‍යයෙන් අංකුර ලබා ගන්න. දැන් අපි බද්ධ කිරීමේදී විවිධාකාර බද්ධ ක්‍රම අනුගමනය කරනවා. ඔව් සාමාන්‍යයෙන් අපි වාණිජ විභාගයක් හැටියට කරගෙන යද්දී අංකුර බද්ධය කියන එක තමයි සෝරි රිකිලි බද්ධය කියන එක තමයි අඹවලදී අපි තෝරගන්නේ. ඒක දැන් මේ අපි රිකිලි බද්ධය වෙනුවෙන් අංකුරයක් තෝරගන්න ලෑස්ති වෙන්නේ. දැන් මේ ගහෙන් අපි අංකුරයක් කපාගන්න ලෑස්ති වෙන්නේ. අතේ ආපු වෙලාවෙන් තියා ඉන්න දැන් මෙතන නම් මොකද්ද මේ කොහොමද මේකට අපි සාමාන්‍යයෙන් බද්ධ කරද්දී භාවිත කරන උපකරණ කීපයක් තියෙනවා. මේ තියෙන්නේ සෙක්‍රටරිය කියන එක. ඒතකොට මේකෙදී අපි අතු සුමුටව කපා ගන්න තමයි මේක භාවිත කරන්නේ. වෙනම අපි දැන් බද්ධ කරද්දී පාවිච්චි කරන වෙනම මේ වලම ගැත් තියෙන අපි එතෙන්දී එක කතා කරමු. අපි අංකුරයක් තෝරගමු. බද්ධ අවසේ මේ අඹ පැලයක් නැත්නම් අඹ මේ අංකුරයක් තෝරගන්නවා. අපි අඹ පැලයක් බද්ධ කිරීම වෙනුවෙන් ඒ වෙනුවෙන් තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් අංකුරය තෝරගන්න අපිට අවස්ථාව තියෙනවා. එතකොට දැන් මේකේ සාමාන්‍යයෙන් දලු දැන් මේකේ සාමාන්‍යයෙන් ගෙඩි නැහැ. මේ ගහ සමස්තය බැලුවහම ගෙඩි නැහැ. මල් නැහැ. දලු නෑ ඒ කියන්නේ මෙයාගේ හොඳට සංචිත ආහාර දැන්න තියෙනවා ගහේ. එතකොට ඒ වගේ එක මේ වගේ අග්‍රස්තෙන් ආපු සාමාන්‍යයෙන් අඟල් 6ක් 8ක් වගේ දිග අඟුරයක් තමයි අපි තෝරගන්නේ බද්ධ කරන්නේ. එතකොට ඒක අපි මේ වගේ කැපුමක් කරලා මෙහිම ඉවත් කරගන්නවා. මේ අඟුර බද්ධයකට සූදානම් වෙච්ච අඟුරයක් තමයි අපේ අතේ තියෙන්නේ. ඔව්. තව දෙයක් තමයි දැන් අපි මෙහෙම අඟුර කපාගෙන ගනිද්දි ටක් ගාලා මේ කොළ ටික ඉවත් කරගන්න ඕන. ඒකට හේතුව තමයි දැන් මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරනවානේ. එතකොට මේ මේ ප්‍රධාන දණ්ඩ වේලෙන්න පුළුවන්. ඒකින්ද අපි පිහියකින් වොන්නම් පිහියකින් ඉවත් කරගත්ත හැකි. නැත්තම් සාමාන්‍ය අඹවල කඳට හානියක් වෙන්නේ නැහැ. ඒක අපි සාමාන්‍යයෙන් අතු කඩලා දාන සිස්ටම් එකකට මෙහෙම අතු ඉවත් කරගන්න. ඒ කියන්නේ අපිට බද්ධ කිරීම සඳහා මේ කොළ උමනා වෙන්නේ නැහැ. කඳ විතරයි අවශ්‍ය. කඳ විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් මේක රඹුටන් පැලයකින් අංකුරයක් ගනිද්දි මේ ක්‍රමවේදයෙන් ගනු ගමන නෑ දැන් අපි රිකිලි බද්දේ තමයි අඹවලට යොදාගන්නේ රඹුටන් වලට අපි යොදාගන්නේ අංකුර බද්දේ අංකුර බද්දේ අපි දැන් ලෑස්ති වෙනවා රඹුටන් පැලයක් ගාවට යනවා අපි රඹුටන් පැලයකින් රිකිලි බද්දයක් කරගන්න අවශ්‍ය කාරණා ටික කොයි විදිහට කරගන්න කියලා ඒ ගැනත් බලන්න ලෑස්ති වෙන්නේ අපි එතෙන්ට ගිහිල්ලා ඒ දේ තෝරගෙන ඊට පස්සේ අපි බද්ද කිරීම කරන්න කොහොමද කියලා එතේ ඉඳන් කතා බහ නැවත ආරම්භ කරලා ලෑස්ති වෙනවා බලා ඉන්න අද දවසේ අපිට බොහොම වටිනා කියන දැනුම් සම්භාරයක් ඔබේ මේ ගොවිතැනත් එක්ක ඔබේ වාණිජික විතැනත් එක්ක සහ ඔබට විශේෂයෙන් පැලයක් බද්ද කරන්න අවශ්‍ය දැනුම ලබා ගන්න මේ හෝරා විතරම වටිනා හෝරා බඩවත් වේවි එන්න යන රඹුටන් පැලයකින් අපි රිකිලි බද්දයට අවශ්‍ය අංකුර ලබා ගැනීම කරමු අපි අඹ පැලයකින් අනුජයක් කපා ගත්තා. රඹුටන් පැලයකින් අනුජයක් කපා ගත්තා.
අංකුර ගන්න කියලා. ඒ වගේම දැන් අපි අඹවල අපිට කිසිම ගැටලුවක් නැහැ. රඹුටන් වල ගනිද්දි රඹුටන් වල මේ මේ අංකුර තියෙන්නත් ඕනේ. අනිත් පැත්තට මේක මේ පොත්තේ පොත්තේ කියන්නේ පෝෂණ ගුණය තියෙන පොත්ත මේ අර දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව බලද්දි මෙහෙම පොත් ඇල්ලුවහම මෙහෙම අර උඩට ඉස්සලා ගැලවෙන්න ඕන. පොත්තේ ඒ කියන්නේ දියර ගතිය තියෙන්න ඕන කඳ ඇතුලේ. පහසුවෙන්ම ගැලවෙන්න ඕන. ඔව්. මොකද නැත්නම් අර දැන් මේකේ පෝෂණ ගුණය තියෙන්නත් ඕනේ. ගහේ අපේ යොදා ගන්න ග්‍රාහක පැලේ පෝෂණ ගුණය තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේ වගේම ග්‍රාහක පැලේ පොත්ත ගැලවෙන්නත් ඕනේ. එකම් විදිහට මේ දැන් ඔබ දකින්න ඇති අනු අපේ නිරුගත් කරලා පෙන්නන ඒ වගේ මේ ඔබට පේනවා ඇති මේ විදිහට මේ ඉතා පහසුවෙන් පොත්ත ගලවා ගැනීමට පුළුවන්කම තියෙනවා. දැන් මේ රඹුටන් විශේෂයේදී මේක අතිශයින් වැදගත් වෙන කාරණේ තියෙනවා. අපි එතනින් එහාට දැන් මේ තියෙන අනිත් ආම්පණ්ඩික විශේෂයෙන් මේ අපේ බද්ධ කිරීම ගැන කතා කරද්දී මේ පොලිතින් භාවිතා කිරීමක් කරනවා. මේක සමහර විට වරද්දා ගන්න අවස්ථාව අපි දැකලා තියෙනවා අහලා තියෙනවා. ඔව්. මේකට අපි යොදාගන්නේ පොලිතීන් කියන එක. පොලිපොප්ලීන් කියන එක නෙමෙයි පොලිතීන් කියන එක. ඒ කියන්නේ පොලිතීන් කියන එක තමයි සාමාන්‍යයෙන් දැන් අපි මේකෙන් පටි වශයෙන් තමයි කපා ගන්නෙ. එතකොට පොලිතීන් එක ඇදෙනවා. එතන ගහට අර ස්මූත්ලි අපිට ඔතා ගන්න පුළුවන් වෙන්න ඕනේ පොලිතීන් කියන එකෙන් තමයි අපි ගන්නෙ. සාමාන්‍යයෙන් මේකේ ගේජ් එක ගේජ් 150න් විතර තමයි අපි ගන්නෙ. ගණකම. ගණකම ගේජ් 150. 150. अंकुर ईटामतरव अंबुटम बद्ध कर बद्ध पिहि बद्ध पिहि पावच अभी सामान्य अंबोल किरीगति हिंद गुडा दूट पनपीम कर बेरेनी सा अभी एक मे पेप कट एक अभी सामान्य පළ 250ක් විතර බද්ධ කරද්දී තව අලුතෙන් එකකින් කපනවා මොකද ඒක කැපුම තියුණු වෙන්න ඕන. අපි පටන් ගමු කොහොමද අපි මුලින්ම අඹෝලින් පටන් ගන්නවද රඹුටන් වලින් පටන් ගන්නවද? අපි මුලින්ම ඒ කියන්නේ මේ අපි ගේජ් 150න් ගත්ත පොලිතින් පටි වශයෙන් කපා ගන්න ඕනේ. ඒක කපාගෙන අපි ඊට පස්සේ අපි බද්ධ කරන හැටි බලමු. මේකේ සාමාන්‍යයෙන් අඟල් භාගයට විතර පටි වශයෙන් අපි කපා ගන්නවා. අපි මේ විදිහට ඔබට සමීප කරමින් ඉන්නේ
බද්ධ කිරීම කරන්න කොහොමද වැඩ කටයුතු පටන් ගන්නෙ සහ පැලයක් බද්ධ කරගන්නේ කොහොමද කියන කාරණේ විශේෂයෙන්ම අවුරුදු 23ක අධ්‍යක්ෂකීම් තියෙන පැල තවණක් එක්කයි අද දවසේ අපි සම්බන්ධ වුනේ. ඒතකම මේ ව්‍යවසායකෙක් විදිහට තරුණෙක් මේ වැඩ කටයුතුට යොමු වෙලා ඉන්නේ. ඉතින් ඒක හින්දා මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි අපිට සමීප කරගන්නේ දැන් නිලෝක තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම උසස් මට්ටමට කරලා එතනින් පස්සේ අධ්‍යාපන කටයුතු වලින් ගත්ත දැනුමත් යම්කිසි ආකාරයකට යොදා ගන්න අතරේම ඔහු ව්‍යවසායකෙක් විදිහට ගොඩනගෙන උත්සාහ කරනවා. ඒ ගොඩනගීම උත්සාහ කරන්නේ විශේෂයෙන්ම මේ පළ තවාන් කිරීම පළ තවාන කියන මේ සංකල්පයත් එක්ක එතෙන්දී මේ බද්ධ කිරීම කියන කාරණයට ඔහු දවසින් දවස දැනුම එකතු කර ගන්නවා. ඒකත් එක්ක අපි මේ දැනුම ඔබට සමීප කරන්න තමයි මේ ස්ථානට ආවේ. දැන් අපි මුලින්ම පොලිතින් ටික ඊර වලට වෙන් කර ගැනීම කළා. ඊට පස්සේ අපි දැන් අර අපි බඳු මිශ්‍රණයට දාලා බීජ පැලයක් හැටියට හදාගත්තු පැලේ පැන්සලක් සයිස් වෙනකම් මහත් කළ වර්ධනය කරපු පැලය තමයි මේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේක මාස 8ක් මාස 9ක විතර පැලයක්. එතකොට අපි මේකෙත් අර අංකුර තෝරා ගැනීමේදී කරගත්තු විදිහටම මේකෙත් අපි චෙක් කරලා බලනවා කඳ මේ පොත්ත ගැලවෙනවද කියලා බලනවා. එතකොට අපි මේ බද්ධ කිරීම සඳහා යොදාගන්නේ මේ බද්ධ පිහිය. ඒකෙන් එතකොට අපි මුලින්ම මේකේ සාමාන්‍යයෙන් අඟල් 6ක් පමණ උඩින් මේ විදිහට අපි රමුණම් වලට යොදාගන්නේ අංකුර බද්දේනේ. අංකුරේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේකේ අංකුරයක් කැපිලා කැපේ කියන ප්‍රමාණය තියෙනවනේ. අන්න ඒ ප්‍රමාණයට සාපේක්ෂව අපි කැපුම් දෙකක් දෙපැත්තෙන් යොදාගෙන එක පැත්තක් විතරක් පල්ලෙහෙන් කට් කරනවා. කට් කළා මේක සියුම්ම පොත්ත වෙන් කරන්නේ නැතුව උඩට උස ගන්න. ආපහු චූට්ට පාත් කරන මොකද දැන් අපිට හුලඟට වේලෙන ප්‍රතිශතය අවම වෙනවා. මොකද අපිට අංකුරේ ආපහු අනුජය සපය ගන්න යම් කිසි වෙලාවක් යන හින්දා අපි චූට්ටක් මේක ආවරණය කරලා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමෙන් තොරව එහෙම රඳව ගන්න. රඳව ගන්න ඉවර වෙලා අපි මේකෙන් දැන් අපි අංකුර තෝරා ගන්නදී කපාගත්තු දණු ගැබෙල්ලෙන් අපි පුෂ්ටිමත් අංකුරයක් තෝරගන්නවා. ඒ කියන්නේ දැන් මේ අංකුරයක් අපි තෝරගනිද්දි හොඳට අවුවට නිර්වරණය වෙච්ච අංකුරයක් තමයි අපි තෝරගන්න ඕනේ. ඒතොර ඒකෙන් අපි තෝරගත්තු අංකුරය අපි ග්‍රාහක පැලේ යෙදු කැපුමට බොහෝ සෙයින් සමාන වෙන්න අංකුරයක් කපා ගන්න. ඒක සාමාන්‍යයෙන් අඟලක විතර ප්‍රමාණයක් තිබ්බම ඇති. ඒකත් අපි සියුම් කැපුමක් යොදලා මේ එක දෙයක් තමයි මේ මේ තුඩට මේ අංකුරයට හානි නොවෙන්න තමයි අපි ඒක ගන්න. එහෙම අරගෙන අපි මේ කැපුම සියුම්ම මේ කැපුම අස්සට හානියක් නොවෙන්න මෙහෙම අංකුරේ තියෙනවා. එතකොට එකම දේ තමයි දැන් අපිට ඒ ප්‍රමාණයටම කපන්න බෑනේ ප්‍රායෝගිකව. එතකොට සාමාන්‍යයෙන් අපි යටපැත්තයි එක පැත්තකුයි මේ අංකුරේට කැපුමට හේතු වෙන විදිහට තමයි අපි කැපුම යොදන්නේ. ඊට පස්සේ උඩ අංකුරේ ප්‍රමාණයට උඩින් අපි මේ ආවරණය ඉවත් කරනවා. මේ විදිහට තමයි ග්‍රාහකයට අනුජයකින් ගන්නා වූ මේ අංකුරය එකතු කර ගැනීම කරන්නේ. ඔව්. එතකොට දැන් මේ මේ විදිහට එකතු කරලා ඉතින් පස්සේ මොකද කරන්නේ? මෙතනින් ඊට පස්සේ අපි කපාගත්තු පොලිතීන් පටිය තියෙනවනේ. ඒ පොලිතීන් පටිය මෙහෙම අංකුරයත් සමග හොඳට බැඳෙන්න ගහට අල්ලගෙන මෙහෙම වෙලුමක් දානවා. වතුර බින්දුවක් පල්ලෙහාට පෙරලා යනවා. පල්ලෙහාට වෙලුවොත් ඒක අර අස්සෙන් කැපුමට ගිහිල්ලා මේක හරියට මනුස්සයට කරන ඔපරේෂන් එකක් වගේ තමයි. මේකට වතුර ගියොත් මේක නරක් වෙනවා. ඒක හින්දා අපි යටින් ඉඳලා උඩට තමයි හැමතිස්සෙම මේ වෙලුම යොදන්නේ. ඔව් සාමාන්‍යයෙන් ඒ බද්ධ සන්ධි ඉඳලා තව අඟලක් විතර උඩට වෙලනවා. වෙල්ල උඩින් හැම ගැටයක් යොදනවා.
ඊට පස්සේ මේක අපේ තියෙන වෙනම බද්ද කුටි ඒ බද්ද කුටි එක දවස් 10ක් පැලේ තමන් ඒ කියන්නේ බද් මේ බද්ද සන්ධිය තමන් නැතුව තියන්න ඕන තියන්න නැතුව තමන් නැතුව තියලා දවස් 10කින් පමණ තමයි සාමාන්‍යයෙන් තමන් එතකම්ම අපි යටින් තමා වතුර ඉදීම කරන්නේ පැලේ මූලපද්දේට මූලපද්දේට විතර වතුර සපයනවා මේ බද්ද සන්ධිය තමන්නේ නැතුව ඒ කියන්නේ වැස්සකට අහු වෙන දෙන්න බෑ බෑ එතකොට ඒක සාමාන්‍යයෙන් දවස් 10 ඒ කියන්නේ සාමාන්‍ය අපි අර ප්‍රායෝගිකව දෙකින් එක්ක දවස් 10ක් විතර තමන් නැතුව තියෙනවා එතනින් පස්සේ දවස් 10න් පස්සේ ආවනවද ඔව් එතකොට සාමාන්‍යයෙන් මේක ග්‍රාහක අනුජය ග්‍රාහකයා එකට සම්බන්ධ වෙනවා සාමාන්‍යයෙන් දවස් 10ක් 8ක් 10ක් වගේ අතර කාලය ඇතුළත සම්බන්ධ වෙනවා එතකොට එතනින් පස්සේ මේ පොලිතින් එකේ ඉවත් කිරීමක් කරනවද නැත්නම් ඔව් දැන් අපි සාමාන්‍යයෙන් මේ කියන්නේ මේ ක්‍රියාදාමය තමයි අපි දැන් අද බද්ධ කරනවායි කියලා හිතුවෝ අද ඉඳලා දවස් 10ක් යනකම් යටින් වතුර දාලා බද්ධ සන්ධිත මන්නතු තියෙනවා ඊට පස්සේ දවස් 14ක් sorry දවස් 21ක් ගියාට පස්සේ මේ බද්ධ පටිය වෙලුම ඉවත් කරනවා උඩින් සියුම් කැපුමක් දාලා මේ බද්ධ පටිය වෙලුම ඉවත් කරනවා එතකොට ඊට පස්සේ අපි තව සතියක් විතර තියෙනවා ඒ මොකද මේ මේ අනුජය සාමාන්‍ය පරිසරයට විවෘත වෙනවානේ එතකොට විවෘත වෙලා තව සතියක් විතර තියෙනවා එයා සාමාන්‍ය පරිසරයට හුරුදු නැද්ද කියලා බලා ගන්න ඊට පස්සේ ඒ කියන්නේ දවස් 21කින් අපි පටි ඉවත් කළා ඊළඟ තව දවස් 7ක් තියලා අපි බලනවා මේ අංකුරේ පොඩියට ඒ කියන්නේ බැලු බැලමට පේනවා නැත්නම් අපි සාමාන්‍යයෙන් පොඩි තුවාලයක් වගේ කරලා බලනවා අනුජය අමුයිද කියලා අමුණා අපි සාමාන්‍යයෙන් මේකට අඟල් එකම අරක් විතර උඩින් කැපුමක් යොදලා ඒ කියන්නේ ඒකට අපි භාවිත කරන සෙකටේ එක මෙතනින් කැපුමක් යොදනවා කව ඒ කියන්නේ බීජ පැලේ අපි ඉවත් කරනවා ඉවත් කරලා උඩින් ලැකර් බින්දුවක් ගන්නවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිරුම් දිලීර ඒ වගේ යනවට ඒ කියන්නේ ටින වගේ දේවල් මිශ්‍ර නොකරපු ලැකර් බින්දුවක් ගන්න උඩ කැපුමට එහෙම තියලා සාමාන්‍යයෙන් ගහ එහෙම පොර දාලා අපි හදනවා ඒකට සාමාන්‍ය රසායන පොර භාවිත කරනවා ඒ වෙලාවෙදී ඒ කියන්නේ කඳ කපද්දිම අපි රසායන පොරක් දානවා සාමාන්‍ය ඒකට නිල් කැට පොර ඒ වගේ දෙයක් යොදා ගන්නවා එතකොට මේ මේකේ සාමාන්‍යයෙන් මේ බද්ද අංකුරණු දැල්ලප්පු පුරනවා ඒ වගේම මේ මේ අපිට නොපෙනුනාට මේවේ අංකුර තියෙනවා ඒ අංකුරවලුත් දළු වෙනවා ඒ කියන්නේ ග්‍රාහකේ ග්‍රාහකේ එතකොට අපිට වර්ධනය කරගන්න ඕනේ මේ අපි දැන් මේ මල්වන් ස්පෙෂල් කියන ප්‍රභේදයේ බද්ද කරේ මේ අංකුරේ විතරනේ එතකොට මේවා අපි හැමතිස්සෙම බල්ලා ඉවත් කරන්න ඕනේ ඒ කියන්නේ ග්‍රාහකේන අංකුර සියල්ල ඉවත් කරනවා ඉවත් කරනවා අර අපි බද්ද කරපු අංකුරේ මල්වන් ස්පෙෂල් කියන ප්‍රභේදයෙන් එන්නේ දැල්ල තමයි අපි වර්ධනය කරගන්න ඕනේ එතකොට මේ විදිහට කළා සාමාන්‍ය කොච්චර විතර කාලයක් යනවද සාමාන්‍ය පැලයක් වෙළඳ පොළට නිකුත් කරන තත්ත්වයට සාමාන්‍යයෙන් එතකොට අපිට දැන් බද්ද ක්‍රියාදාමයට මාසයක් යනවා යනවා ගිහිල්ලා සාමාන්‍යයෙන් ගන්නරු ඒ කියන්නේ බීසති කිරීමේ සේවයෙන් සාමාන්‍යයෙන් බාහිර සමාජයෙන් නිකුත් කරන්න පුළුවන් පැලයක ප්‍රමිතියක් කියලා තියෙනවා එතකොට ඒකේ තියෙන්නේ සාමාන්‍යයෙන් කොළ වියතක් පමණ දිග ඒ කියන්නේ අඟල් 6ක් පමණ දිග තියෙන කොළ 4යි 5යි අතර මෝරපු කොළ තියෙන පැලයක් තමයි සාමාන්‍යයෙන් අපි මාකට් එකට ඉෂුව කරන්නේ. සාමාන්‍ය කරත් මාස තව මාස 6ක් විතර යනවා. මාස 6ක් විතර. සමස්ත කාලය ගත්තොත් එහෙනම් සමස්ත කාලය තුල මාස 7ක විතර ක්‍රියාවලියක්. ඔව්. මේ විදිහට පැලයක් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට නිකුත් කරන්න මාස 7ක විතර කාල පරිමාවක් මේ වෙනුවෙන් ගත වෙනවා. දැන් ඒ අපේ රමුටම් පැලයක අංකුර බද්ධයක් කරන විදිය දැක්කේ. ඒකට මේක අඹ පැලයකටදී වෙනස් වෙනවා. ඔව්. ඒ වෙනස් වෙද්දී අඹ පැලේදී සිද්ධ වෙන්නේ අඹ පැලේදී අපි රිකිලි බද්ධය යොදා ගන්නවා. අපි රිකිලි බද්ධය කරන්නේ කොහොමද? හේගනත් හොයාගෙන ලෑස්ති වෙන්නේ. අංකුර බද්ධයෙන් විතරක් මේ කතාව නවත්තුවොත් ඒක අසාධාරණයි කියලා අපිට හිතෙන හින්දා අපි ලෑස්ති වෙනවා රිකිලි බද්ධයක් කරන හැටි තෝරගන්නත් මේ අපිට මේකේ තවත් විස්තර කරන මොන හරි තියෙනවද මේ රමුටම් පැලෙත්? නෑ රමුටම් වල විශේෂම දේ තමයි පළවෙනි මුල් දින 10 තෙමන් නැතුව තියෙනවා කියන්නේ. ඒක රඹුටන් වලට විතරක් විශේෂද නැත්නම් ඕනෑම බද්දයකද? ඕනෑම බද්දයකද විශේෂයි. විශේෂයි. අපි එහෙමනම් අඹ පැලයක් කොහොමද බද්ද කරන්නේ? මම හිතන්නේ ග්‍රාහක පැල මාගාවක් තියෙනවා මේ. ඔව් අතනින් ගමු. අපි ග්‍රාහක පැලයක් තෝරගන්නවා සහ අපි ගාව තියෙනවා අපි තෝරගත් අනුජයන් ඔබ දැක්ක අපි කොහොමද මේ මෞෂාකයකින් මේ විදිහට අනුජයන් තෝරගන්නේ කියලා දැන් මෞෂාකයකින් තෝරගත් අංකුර ටික තමයි මේ තියෙන්නේ මේ මෙතනින් අපි රිකිලි බද්දයට සූදානම් වෙන්නේ අපි බලමු කොහොමද රිකිලි බද්දේ කරන්නේ කියලා මෙතනින් මේකෙත්
අපි තෝරගන්නේ සාමාන්‍යයෙන් පැන්සලක් පමණ ප්‍රමාණයට මහත් වෙච්ච පැලයක්. එතකොට සාමාන්‍යයෙන් බීජ පැලයකුත් සාමාන්‍යයෙන් නිරෝගී පැලයක් වෙන්න ඕනේ. අර අපි පළවෙනියෙන්ම කතා කරා වගේ. එතකොට මේකෙදි අපි සාමාන්‍යයෙන් බද්ධ පිහියක් යොදා ගන්නවට වඩා අපි পেපර් කටයක යොදා ගන්නවා. ඊට අමතරව සෙකටරි එක යොදා ගන්නවා. මේ කියන්නේ කඳ සාමාන්‍යයෙන් මුල කපා ගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් එක කොළ මාලයක් ඉතුරු වෙන්න උඩින් තියන එකට හේතුව තමයි දැන් මෙයාගෙන් ඔක්කොම කොළ ටික එකපාරට ඉවත් කරාම මෙයාට පෝෂණය නැතුව යන්න පුළුවන්. වෙලක් කාලවලට මැරලා යනවා. ඒකෙන් හින්දා අපි එක කොළ මාලයක් තියලා මෙතන උඩින් කඳ වෙන් කරගන්න. අපි රඹුටම් වලදී එහෙම කළේ නැහැ. රඹුටම් වලදී අපි අඟුරයක් තියෙන හින්දා බීජ පැල එහෙම තියෙන්න ඇරලා මැද්දට අඟුරයක් තමයි සම්බන්ධ කළේ. මේකෙදී අපි සාමාන්‍යයෙන් බීජ පැලේ ඉවත් කරගන්න. ඉවත් කරගෙන পেපර් කටයකින් අපි කැපුමක් යොදා ගන්න මැද්දෙන් පැලුමක් දා ගන්න. ඒක සාමාන්‍යයෙන් අඟල් එකහමාරක් දෙකකට කිට්ටු වෙන කැපුමක් දැම්මම ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි තෝර සාමාන්‍යයෙන් මේ කඳ දැන් මේ වගේ එකක් තෝරගත්තාම මේ කඳට සාපේක්ෂව ලොකුයි. අපිට ගොඩාක් දුරට හොඳයි. ඒකට සාමාන්‍යයෙන් ගැලපෙනම අංකුරයක් යොදා ගත්තොත් හොඳයි. සාමාන්‍යයෙන් මේක මේ ප්‍රමාණයටම ගැලපෙන ප්‍රමාණයටම ගැලපෙන අංකයටම ගැලපෙන අංකුරයක්. ඔව්. එතකොට ඒක අපි දැන් අංකුර තෝරා ගැනීමක් කරගෙන ඉවරයි. ඒකෙදි අපි දැන් මේ කැපුමට සාපේක්ෂව මේකේ කැපුම යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්ට බස්සන්න පුළුවන් විදිහට දෙපැත්ත සියුම්ම කපා ගන්න ඕනේ. දෙපැත්තෙන් ඉවත් කිරීම කරන්නේ දැන් මේ පැලුම ඇතුළට බස්සන්න පුළුවන් බස්සන්න පුළුවන් විදිහට දෙපැත්තෙන් ඉවත් කරගන්න. කෘමිහානියක් වෙලා නැති අග්‍රස්ත අංකුරය පොහොට්ටුවක් ආකාරයට පිහිරලා තියෙන අංකුරයක් තමයි අපි තෝරගන්නේ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අනුජයක පෝෂණය ඉහළට තමයි දෙන්නේ. එතකොට ඒක මේකට සම්බන්ධ කළාම ටක් ගාලා විහිදිලා පුපුරනවා. අපි මේ විදිහට අනුජය තෝරගෙන තියෙන දැන් අපි කැපුම යොදලා තියෙන්නේ මේ වගේ ස්මූත් ත්‍රිකෝණ හැඩයට. අපි සාමාන්‍යයෙන් මේක අඟල් එකමාර දිගට පලා ගත්තා. ඒ දිගට සාපේක්ෂව තමයි මෙතන අපි දාගෙන තියෙන්නේ. සියුම් කැපුම දෙකක් තියෙන තොර සීරු මාරුට කරන්න ඕන වැඩක්. එතනින් පස්සේ අපි මොකද කරන්නේ? එතනින් පස්සේ අපි දැන් මේ පැලුම යොදලානේ තියෙන්නේ. ඒ පැලුමට සියුම්ම මේක අපි ඇතුළට දා ගන්නවා. ඒකේ සාමාන්‍යයෙන් අර මෙහෙම බැලුවාම අර හැම පිටත හැම මේකෙත් ඒකට ඇටච් වෙන විදිහට. ඒ කියන්නේ සම්බන්ධ වෙන විදිහට. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි වෙන්නේ මට සාමාන්‍ය චූටක් උඩට තිබ්බට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි උපරිම මට්ටමට මේ දෙක එකට ගෑවෙන විදිහට සම්බන්ධ කරන්න තමයි බලන්නේ මේ විදිහ. ඔව් දැන් අපි ඒ වගේ දැන් කැපුම් දෙකම එකට සම්බන්ධ වෙන විදිහට මෙහෙම සම්බන්ධ කරනවා. එතකොට දැන් මේකේ කැම්බියම් පටකයයි අපි අනුජේ කැම්බියම් පටකයයි මේ දෙකම එකට සම්බන්ධ වෙන විදිහට සම්බන්ධ වෙනවා. මේක දැන් අර අපි දැන් මෙහෙම පෙන්වන්න කලකට මේක කෙටි කාලයක් ඇතුළත කරගන්න ඕනේ. මොකද මේ වාතයට මේ මේකේ තියෙන ජල වාෂ්ප පිට වෙලා මේක අසර්ථක වෙන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් අර රඹුටම් වල වගේ නෙමෙයි මේක අපි සාමාන්‍යයෙන් කැපුමේ ප්‍රමාණය කෙටි නිසා මේක අපි උඩ ඉඳලා පල්ලෙහාට වෙල්නවා. මොකද උඩ ස්තරය හොඳට එකතු වෙන්න ඕනේ ස්තර දෙකම. ඊට පස්සේ අපි මෙහෙම යටින් ගැටයක් දාගෙන මේකේ තුස් වේදනේ අවම කරන්න මේ ඉතුරු වෙච්ච පටි කැවැල්ල තියෙනවනේ ඒක අපි උඩට මෙහෙම වෙලනවා. එතකොට මේක තවත් සාමාන්‍ය වාතයට නිරාවරණය වෙලා තියෙන ප්‍රතිශතය අඩු වෙනවා. ඒකටත් අපි උඩින් මේ වගේ ගැටයක් යොදා ගන්නවා. එතකොට මේක තමයි ප්‍රධානම බද්ද කෙටිලි බද්ද ක්‍රමයේදී. ඊට අමතරව මේකේ දැන් අපි වාණිජෝගාවක් හැටියට කරගෙන යද්දී
අපි සාමාන්‍යයෙන් බද්ධ කරන ඒවාට ප්‍රොපගේටර් යොදා ගන්නවා. මේකට අපි මේ අයිස් පැකට් ඒවට භාවිතා කරන පොලිතින් එකක් භාවිතා කරලා මේකේ අපි මේකේ බද්ධ ඒ කියන්නේ අනුජය සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. ඒකට හේතුව තමයි ඒක කරන්න හේතුව තමයි සාමාන්‍යයෙන් උස්වේදනය අඩු කරන්නයි වාතයට වෙන උස්වේදනය යොමු කිරීම තමයි ප්‍රධානම කාර්යය. ඒ වගේම වතුර වැටිල්ල වතුර වැටිලා මේ බද්ධ සන්ධියට වෙන හානිය යොම කරන්නයි ඒ දේවල් වලට තමයි අපි කරන්නේ. දැන් මේක අපි වැස්සට නිවරවන්නේ කළාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් මේ විදිහට තියෙනවද? මේක සාමාන්‍යයෙන් රඹුටන් වගේම තමයි. මේක සාමාන්‍යයෙන් දින 14ක් විතර යද්දි මේක අපිට දැන් එහා මෙහා පේන පොලිතින් එකකින් අපි ආවරණය කරලා තියෙනවා. ඒතකොට මේකෙන් සාමාන්‍යයෙන් දල්ල අඟල් එකහමාරක් විතර ඇදෙනකන් අපි මේ විදිහටම තියෙනවා. මේ අපිට දල් එකහමාරක් විතර ඇරෙද්දි අපි මේ පොලිතින් එක ඉවත් කරනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් පළවෙනි දළු මාලේ මෝරලා දෙවෙනි දළු මාලේ එන්න ලං වුණාම අපි මේ පටි ඔක්කොම ඉවත් කරනවා. එතකොට දැන් දැන් මේ දේවල් සිද්ධ වෙලා අපි මේ පහත තිබ්බ මේ මේ කොළ මාලේ ඉවත් කරන කොයි මොහොතේ? ඒක අපි සාමාන්‍යයෙන් ඉවත් කරනවා සාමාන්‍යයෙන් පළවෙනි දළු මාලේ මෝරලා මේ බද්ධ පටි කපද්දිම මේ කොළ ටික ඉවත් කරනවා. ඒ වගේ මේකෙත් අර රම්පුටම් වල වගේම මෙන්න මේ යට අංකුර තියෙන තැන් වලින් මේ ග්‍රාහකේ දළු එනවා. ඒවා කඩා ඉවත් කරන්න ඕන. අපිට අවශ්‍ය අනුජේ කොළ එන්න විතරයි සහ අනුජේ පෝෂණය වීම විතරයි. ඒ හින්දා ග්‍රාහකේ එන සේලම් අංකුර ඉවත් කරනවා. සේලම් අංකුර ඉවත් කරනවා. දැන් මේ විදිහට එතකොට දැන් අපි සාමාන්‍ය රඹුටම් පැලේක මාස 7ක විතර කාලයක් ගියානේ. අපිට වෙළඳ පොල් ටිකුත් ගන්න සාමාන්‍ය කාලය. රඹුටම් වලට සාපේක්ෂව අඹ වල අපිට ඒ කාල සීමාව ටිකක් අඩු වෙනවා. මේ මොකද දැන් රඹුටන් වලට වැඩිය අඹවල වර්ධන වේගය ටිකක් වැඩි. එතකොට සාමාන්‍යයෙන් අපිට මාස 6ක් 7ක් වගේ ගියා නම් රඹුටන් වලට අපිට සාමාන්‍යයෙන් මේක මාස 4කින් විතර මාකට් එකට දෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දැන් එක වාණිජ වගාවක් විදිහට කරද්දී එකවර විශාල ප්‍රමාණයක් මේ විදිහට බද්ධ කිරීම කරනවා සහ මේ විදිහට පළ විශාල ප්‍රමාණයක් සාදා ගැනීම කරනවා. එතකොට එක ශාකයකට යම් කිසි කෘමිහානියක් ආවොත් ඒක සාපේක්ෂව අනිත් ඒවට තේ විදිහට විසඳියන්න පුළුවන්. එතකොට මෙතනින් පස්සේ මේ කෘමිහානි වළක්වා ගන්න මේ මොකක් ක්‍රමවේදයක් තියෙනවද මේ? ඔව් දැන් අපි සාමාන්‍යයෙන් මේකේ දැන් මේක අඟල් එකහමාරක් විතර දැල් එනවා අපිට පෙනෙද්දි මේකේ සාමාන්‍යයෙන් අපි බද්ධ කරාම ඒ අපි හොඳ අංකුර තමයි යොදාගෙන තියෙන බද්ධ කරන්න. එතකොට සාමාන්‍යයෙන් ඒ අපි ලේන් එකක් ගත්තාම මේ ලේන් එකේ සෑහෙන ප්‍රමාණයක් අඟල් එකහමාරක් දෙකක් විතර වෙනකන් දැල් ඇදිලා තියෙනවා. ඊට පස්සේ අපි මේ කොපුව ඉවත් කරලා සාමාන්‍ය අපි හවස් වරුවක වගේ කොපුව ඉවත් කරොත් ඊළඟ දවසේ උදේ වගේ කෘමිනාශක ටිකක් වාණිජෝගාවක් හැටියට භාවිත කරනින්ද එක්ක කාබනික කෘමිනාශකයක් හෝ නැත්නම් රසායනික කෘමිනාශකයක් අපි භාවිත කරලා දළු ටික ආරක්ෂා කරනවා. මොකද අර දළු ගොඩාක් එකට තියෙද්දි කෘමිහානිය වැඩි. දැන් කෙනෙක්ට මේ වැඩසටහන බලාගෙන ඉඳලා ඔබේ මේ කතාව බලාගෙන ඉඳලා මේ විවෘතියක් විදිහට ව්‍යවසායකෙක් විදිහට ගොඩනගන්නට කැමති වෙන්න පුළුවන්. ඔබ තරුණෙක් සහ ඔබ වගේම තරුණයින් මේ වැඩසටහන අරබාවේ සහ ගෙදරක ඉන්න කෙනෙක්ට ගෙදර තමන්ගේ වැඩ කටයුතු තුළ මේ පුංචි ආදායමක් ලබා ගන්න සුළු ආදායමක් ලබා ගන්න එහෙම නැත්නම් තමන්ගේ ගෙදර පරිභෝජන වෙනුවෙන් මේ වගේ බද්ධ ක්‍රීමක් කරගන්න අවශ්‍ය වේවි. අවසාන වශයෙන් තරුණෙක් විදිහට මේ ව්‍යවසායකෙක්ද ගොඩනැගෙමින් ඉන්නවා සහ මේ ව්‍යාපාර කටයුතු ඔබට පරම්පරාවෙන් ආපු හසල අත්දැකීමකුත් තියෙනවා. මේ සියල්ල එක සාරාංශගත කළොත් අද දවසේ මොකක්ද කියන්නේ? මේක ලේසි පහසු වැඩක්ද, අමාරු වැඩක්ද, මේක ඉවසීමෙන් කරන්න ඕන වැඩක්ද, මොකක්ද ඔබට හිතෙන්නේ? ඒක මෙහෙමයි. ඒක තමන්ගේ තෘප්තිමත්භාවය අනුව තීරණය වෙනවා. ඒ කියන්නේ දැන් ගස්වැල් හැමදේම අපිට ජීවය සපයන ගස්වැල්. එතකොට ඇත්තටම ආත්මීය තෘප්තියක් අපිට ලැබිලා තියෙනවා. අපි ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ වෙන්දේසි ගන්න ඉඩමක් කියලා. එතකොට ඒකට මිනිහට ලොකු පැලයක් හිටව ගන්න බෑ. එතකොට ඒ වගේ තැනකට අපි නිර්මාණය කරපු අපේ අතින් හදපු බද්ධ පැලයක් ලබා දීලා අපි මේ පරිසරයට දාගත්ත සපයනවා මිනිසුන්ට හුස්ම ගන්න. ඒ වගේ තව ඒ කියන්නේ දැන් ඇත්තටම මේ පළතවන් ශේෂ්ත්‍රයේ තරුණ පිරිස අඩුයි. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය ඉන්නේ පරණ එක්කෝ රිටයර් වෙලා එහෙම ආපු කට්ටිය. හොඳ ආදායම් මාර්ගයක් උපයන්න පුළුවන්. මොකද ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ රජයේ වැඩසටහන් තියෙනවා. ඒ වගේම ගොවි ජන සේවා ඒ වගේ වැඩසටහන් ගොඩාක් යනවා. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය දැනුවත් නැතිකම තියෙන්නේ.
ඉතින් තරුණයින් විදිහට ඇත්තටම පළතවණක් ආරම්භ කරලා ආර්ථික වශයෙන් උද්ලාභයක් ගන්න එකතු වෙන්න කියලා කියනවා ඒ වගේම අපිට දැනුම් බෙදා ගන්න ඕන වෙලාවක පුළුවන් ඒවට අවශ්‍ය දේවල් අපි කියන්නේ කන්ටැක්ට් නම්බර්ස් ඕන දෙයක් අපි දෙන්න පුළුවන් නිර්ලෝභීව එයා ලබා දෙන සෞදානමින් ඉන්නේ සියලුම දෙනම දැන්ටත් මේ බහුකාර්ය සංවර්ධන බලකායනේ ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දෙමින් ඉන්නවා ඒ අතර මේ විශේෂයෙන් දැන් ඔබ සඳහන් කරපු විදිහටම කෙනෙක්ට මේක ආධ්‍යාත්මික සුවයක් වෙනින් භාවිත කරන්නත් පුළුවන් සහ තමන්ගේ ජීවිතේ සැනසුම හොයාගෙන යද්දී නිදහසේ ඉන්න කාලය ගත කරන්නේ නැති කෙනෙක් නැලයක් එක කාලය ගත කරන්න කැමති වෙන පුළුවන් එහෙම කෙනෙක්ට දැනුම ලබා ගන්න සම්බන්ධ කරගන්නත් පුළුවන් ශ්‍රී සරු බලතවාන සම්බන්ධ කරගන්න විදිහ කිව්වොත් අපේ लैंडलाइन के तम बिंदुआ तुण तुण विशिदेकाय पनासत अटसीपहा जंगम दुर्गतनांगे तम बिंदुआ हताय एकाय बिंदुआ अनुदेकाय बिंदु तुण एक එවසෙ සම්බන්ධ කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා යතර මේ අපි වැඩසටහන හමාර කරන්න ලෑස්ති වෙන්නේ මම දැක්කා ඒ සහතිකයක් තියෙනවා ඔබට දැන් සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යනකොටත් ඒ සහතිකයක් කියන්නේ පළමු සහතිකේන හොඳම විශිෂ්ටතම සහතිකෙන් මොකක්ද ලැබිලා තිබේ ඒ සහතිකේ ඒ කියන්නේ බී සහති කිරීමේ සේවය කියලා අපේ ගන්නරුවේ අපේ තවන් කුසිකර්ම ලියාපදිංචියක් කරගෙන යනවා එතකොට ඒකෙන් අපි ගුණාත්මක තත්වයෙන් හදන පළ ප්‍රමාණය අනුව අපිට සාතිකයක් නිකුත් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගුණාත්මක තත්වයේ පළ වර්ෂයකට පළ 6000කට එහා පැත්ත සැපයුවොත් තමයි ඒ සාතිකය අපිට හිමි වෙන්නේ. අපි 2021 22 2020 වර්ෂ තුනේම ඒ ශ්‍රේණිය තවණක් හැටියට තමයි ගන්නරුව පේරාදෙණිය බී සාති කිරීමේ සේවයේ සහතික පත්තාව බී වෙන්නේ. ඔව්. ඒක සාමාන්‍ය මේ ගම්පහ දිස්ත්‍රික්කේට එහෙම සහතික තියෙන්නේ තවන් දෙකකට විතරයි. ඒ දෙකෙන් එකකටයි අපි ආවේ. ඒතනට ඇවිල්ලා පළතුරු පැලයක් බද්ධ කරගන්නේ කොහොමද? පළතුරු පැලයක් හිටව ගන්න තැන ඉඳන් අවසානයේ බද්ධ කරලා වාණිජ ව්‍යාපාරයක් විදිහට ව්‍යවසායකෙක් විදිහට ගොඩනගින්නේ කොහොමද? මේ සියලු තොරතුරු ඔබට සමීප කරලා අදවසරත් රන්දහඩියට සරහණෙන් අපිට සමුගෙන යන්න වෙලාව ඇවිල්ලා. නිලෝක බොහොම ස්තුතියි. ඔබේ දැනුම අපිට ලබා දුන්නට සහ මේ රටට ලබා දුන්නට සහ තරුණෙක් විදිහට ව්‍යවසායකෙක් විදිහට මේ අපේ කමත් එක ගොඩනගෙන ඔබට තව දිගු දුරක් යන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා අපි හදවතින්ම සතුට ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන් ඔබට අපට අවස්ථාව දුන්නට අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. මේ මහපොළව තුල පණ ගැහෙනවා මේ පණ ගැහෙන මහපොළව තුල රූපමය අස්වැන්නක් තියෙනවා අපි ඒ රූපමය අස්වැන්න හැමදාමත් හොයාගෙන යනවා මේ රන්දහඩිය වැටසටහන හැමදාමත් ඒතන හොයාගෙන යන ගමනේ අද දවසට අපි මෙතනින් සමු ගන්නවා යලිත් දවසක මේ වගේම සොඳුරු බිමකදී අපි ඔබව හොයාගෙන යනවා ඒ අපේ කමත් එක්කම අපේ ගොවිතැනේ අපූර්වත්වයේ එය විවසායකත්වය දක්වා වර්ධනය කරගෙන මේ සියලු තොරතුරු ඔබට සමීප කරන බලාපොරොත්තුවත් එක්ක අවසර දෙන්න අදට රන්දහඩිය මේ විදිහට සමු ගන්න යලිත් දවසකදී අපි හම්බ වෙමු ඒ වගේම සුපුරුදු ලයින් ගත ගමින් එතෙක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සෝදායක සතියන්තයක් වෙන්න කියලා මේ සතියන්තය හයි බවන්මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.